මගේ අවුරුදු 5කට ආසන්න කාලය තුල ලොකුම ජයග්‍රහණය තමයි මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු දෙයක් මම කරලා තියෙනවා. ඒ තමයි ආණ්ඩුවේ තුවක්කුවක් දේශපාලන හේතු මත කිසිම කෙනෙකුට පත්තු කළා නැහැ මම. අනික හිටපු සියලුම ජනාධිපතිවරුන්ට චෝදනා රාශියක් තිබෙනවා. ශාරීරික වදහිංසා දුන්නේවා. ගෙවල් දොරවල් ගිනි තියපුවා. මාධ්‍ය ආයතන ගිනි තියපුවා. මාධ්‍යවේදීන්ට කරපු හිරිහැර පීඩා. මම ප්‍රජාතන්ත්‍රවාදයේ සාමය හා නිදහස ශක්තිපත් කළා තියෙන්නේ කිසිම චෝදනාවක් මට නැහැ. ඒ වගේම කියන්නට ඕනේ දැන් පහුගිය අවුරුදු 4මාරෙන් අවුරුදු 4ක්ම පාර්ලිමේන්තුවේ ඉන්න මහත්තුරු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවා. ඒකට කෝටි ගාණක් වියදම් කෙරුවා. අපේ මැති ඇමතිවරු ආණ්ඩුක්‍රම විශේෂඥයෝ කෝටි ගණන් වියදම් කළා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධ්‍යයනය කරන්න ලෝක රටවල් වල ගියා. මම කියලා තිබුණා ඡන්දෙට ඉස්සෙල්ලත් පස්සෙත් පහුගිය අවුරුදු 4 ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා. නමුත් අවුරුදු 4මාරක් පාර්ලිමේන්තුවේ ලොකු මහත්තුරු කරපු දෙයක් නැහැ. ඒක මගේ වැරද්දක් නෙවෙයි. මම ඒ කිසි දෙයකට බාධා කෙරුවේ නැහැ. අන්තිමට එක්සත් ජාතික පක්ෂය කිව්වා අපි නම් කිසිම යෝජනාවක් මේකට දුන්නේ නැහැයි කියලා කිව්වා. එහෙමනම් මොකද්ද අවුරුදු 4මාරක් කළේ? උතුරේ ජනතාව රැවට්ටුවා. දකුණේ ජනතාව රට බෙදන්න යනවායි කියලා වෛර කරගත්තා. මම මේ පාප කර්මයට සම්බන්ධ නැහැ. ඒක නිසා විශේෂයෙන්ම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව දැන් අද ආණ්ඩු වගේම විපක්ෂයේ නැවත කතා කරනවා. ප්‍රධාන වශයෙන්ම රට ගොඩගන්න නම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. අපිම සම්මත කරපු 19 වෙනි සංශෝධනය අහෝසි කළ යුතුයි. 19 වෙනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ බලයේ තියෙන නායකයෝ 3 දෙනෙක් හදලා. ජනාධිපතිට තිබුණු බලය කෑල්ලක් අරගෙන කෑල්ලක් ඉදිරි කළා ජනාධිපති. අගමැතිට බලය වැඩි කළා. කතානායකතුමාට තවත් බලය දුන්නා. ඒ නිසා නායකයෝ 3 දෙනෙක් වැඩ කරනකොට අවුල් වෙනවා රට. හැබැයි ප්‍රශ්නේ කුමක්ද මෙතනදී? මේ 19 වෙනි සංශෝධනය අහෝසි කරන්න කවුද පාර්ලිමේන්තුවේ කැමති වෙන අගමැතිවරයා කියන එකයි. පාර්ලිමේන්තුවේම මේක වෙනස් වෙන්න ඕනේ, සංශෝධනය වෙන්න ඕනේ. දේශපාලන ભેද අමතක කරලා ආණ්ඩුව සහ විපක්ෂයේ මේ වගකීම ඉෂ්ට කළ යුතුයි රට වෙනුවෙන්. එහෙම කළේ නැත්නම් රටේ යහපත් රාජ්‍ය පාලනයක් ඇති කරන්න බැරුව යනවා.